අදාපිද වේ පුතේ තුන්වන ශ්‍රේණියේ ගණිත පාඩම් මාලාවේ දෙවන පාඩම වන සංඛ්‍යා පාඩම පිළිබඳව ඉගෙන ගන්න තමයි හදන්නේ. මොකක්ද පුතේ සංඛ්‍යාවක් කියන්නේ? ඉස්සර වෙලාම අපි ඒක ගැන සොයලා බලන්න ඕන. කිසියම් දෙයක් හරි දේවල් ගොඩක් හරි ප්‍රමාණාත්මකව ඉදිරිපත් කිරීම තමයි අපි සංඛ්‍යාවක් කියලා කියන්නේ. මම ඒ කියපු දේ මගේ දුවලා පුතාලා හැමෝටම තේරුණාද? මම ඔයාලට ඒ ගැන මෙන්න මේ විදිහට ඉතාමත් සරලව කියලා දෙන්න තමයි දැන් හදන්නේ. මේ බලන්නකෝ, මේ පින්තූරයේ මොකක්ද තියෙන්නේ? ඔව්, ඔයාලා කිව්වා හරි. මේ පින්තූරයේ තියෙන්නේ අරලිය මල. මේ අරලිය මලේ පෙති කීයක් තියෙනවද? මේ අරලිය මලේ පෙති අපි ගණන් කරමු බලන්න කීයක් තියෙනවද කියලා. 1 2 3 4 5. මේ අරලිය මලේ පෙති 5ක් තියෙනවා. එතකොට දුවේ පුතේ, අපි මේ අරලිය මලේ තියෙන පෙති 5 කියලා සංඛ්‍යාංක භාවිතා කරමින් ලියන්නේ මෙන්න මේ විදිහට. 5 කියලා අපි සංඛ්‍යාංක භාවිතා කරලා ලියන්නේ මෙන්න මේ විදිහට. මේ සංඛ්‍යාංක, ඒ කියන්නේ දුවේ පුතේ 5 කියලා ඉලක්කම ඔයාලට පෙන්නුවාම ඒකට තියෙනවා නමක්. හරියට පුංචි ඔයාලටත් නමක් තියෙනවා වගේ. අපි එහෙනම් ඒක පෙන්වුම් කරන්නේ මෙන්න මේ විදිහට. 5. එතකොට දුවේ පුතේ, ඔයාලා අඳුනගත්තු අරලිය මලේ පෙති 5. ඒ කියන්නේ ඒක ප්‍රමාණයක් නේද? ඒ ප්‍රමාණය තමයි අපි මෙතන 5 කියලා පෙන්වුවේ. හරි. එහෙනම් ඒ විස්තරේ අපි තව උදාහරණයක් අරගෙන බලමුකෝ. මේ බලන්නකෝ, මෙතන නෙළුම් මල් තියෙනවා. පේලියට නෙළුම් මල් තියෙනවා. මේ පින්තූරේ නෙළුම් මල් කීයක් තියෙනවද? ඔව්, නෙළුම් මල් 5ක් තියෙනවා. අපි ඒ 5 සංඛ්‍යාංක භාවිතා කරලා ලියන්නේ මෙන්න මේ විදිහට. සංඛ්‍යා නාමය 5. 5 කියලා අපි ලියන්නේ මෙන්න මේ විදිහට. එතකොට දුවේ පුතේ, ඔයාලා අර මුලින්ම 5 කියලා පෙන්නුවේ එහි ප්‍රමාණය තමයි. එහෙනම් දුවේ පුතේ, කිසියම් දෙයක් හරි දේවල් ගොඩක් හරි අපි ප්‍රමාණාත්මකව ඉදිරිපත් කරන්න තමයි සංඛ්‍යා කියන දේ භාවිතා කරන්නේ. ඒ කියන්නේ දැන් අපි එහෙනම් දුවේ පුතේ ඊළඟට අපි සංඛ්‍යාංකයේ නම හඳුනා ගන්න තමයි හදන්නේ. ඒ කියන්නේ සංඛ්‍යා නාමයන් හඳුනා ගන්න තමයි හදන්නේ. අපි දැන් මේ පින්තූරයේ දුවේ පුතේ 5 කියලා පෙන්වන සංඛ්‍යා නාම, ඒක අපි ඉංග්‍රීසියෙන් කියනවා 5 කියලා. දෙමළ භාෂාවෙන් අපි කියනවා අයින්දු කියලා. ඒ තමයි සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය අපි එහෙම තමයි හඳුන්වන්නේ. හරි. දැන් මම දුවලා පුතාලා හැමෝටම ටීචර් කිව්ව දේ තේරුණා නේද? හරි. සංඛ්‍යාවක් අපි පාවිච්චි කරන්නේ කොයි වගේ වෙලාවටද දුවේ පුතේ? ඔව්, ඔයාලා කිව්ව හරියටම. හරි. කිසියම් දෙයක් හරි දේවල් ගොඩක් හරි ප්‍රමාණාත්මක විදිහට කරන්න තමයි අපි සංඛ්‍යාවන් භාවිතා කරන්නේ. ඊළඟට දුවේ පුතේ, අපි දැන් බලමු සංඛ්‍යා ලියන්නත් සංඛ්‍යා නාමය හඳුනා ගන්නත් ආකාරය කොහොමද කියලා. මේ බලන්නකෝ, මේ ඔයාලට පෙන්වන රූප සටහනේ 1 ඉඳලා 30 වෙනකන් සංඛ්‍යා 1 ලියලා තියෙනවා. අපි එහෙනම් ගණන් කරමු බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13
හතර පහළව දහසය දාහත දහාට දහනවය විස්ස විසි එක විසි දෙක විසි තුන විසි හතර විසි පහ විසි හය විසි හත විසි අට විසි නවය තිහ. මේ විදිහට දුවේ පුතේ අපේ සංඛ්‍යා නාමය කියන ගමන් සංඛ්‍යාංකත් ලියනවා. තේරුණා නේද? ඊළඟට මෙන්න මේ රූප සටහනේ ටීචර් පෙන්වලා දෙනවා 31 ඉඳන් 50ට සංඛ්‍යාංක ඉදිරිපත් කරලා. අපි එහෙනම් සංඛ්‍යා නාමය කියමු බලන්න. 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50. දැන් අපි දුවේ පුතේ 1 සිට 50 දක්වා සංඛ්‍යාවන් හඳුනාගත්තා. සංඛ්‍යාංක කියලා කියන්නේ දුවේ පුතේ අපි ඉලක්කමෙන් ලියන විදිය. සංඛ්‍යා නාමය කියලා කියන්නේ අපි දැන් ශබ්ද නගා කියවන ආකාරය. ඊළඟට අපි බලමු දුවේ පුතේ 51 ඉඳලා 100 වෙනකන් සංඛ්‍යා නාමය ශබ්ද නගා කියවන ආකාරය. 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100. දැන් දුවේ පුතේ අපි 1 සිට 100 වෙනකන් සංඛ්‍යාංක භාවිතා කරමින් සංඛ්‍යා ලියන්නත් ඒ වගේම සංඛ්‍යා ශබ්ද නගා කියවන්නත් ඉගෙන ගත්තා. පුංචි ඔයාලත් 1 සිට 100 දක්වා සංඛ්‍යා ලියන්නත් සංඛ්‍යා ශබ්ද නගා සංඛ්‍යා නාමය කියවන්නත් හොඳින් පුරුදු පුහුණු වෙන්න ඕන. ඊළඟට දුවේ පුතේ අපි බලමු සංඛ්‍යාක එහෙම නැත්නම් ඉලක්කම් හඳුනා ගන්න ආකාරය. මම අර මුලින්ම දුල පුතාලට කිව්වා වගේ සංඛ්‍යාවක් එහෙම නැත්නම් ඉලක්කමක් භාවිතා කිරීම මගින් තමයි අපි සංඛ්‍යාංක කියලා කියන්නේ. එහෙනම් බලන්න දැන් දුවේ පුතේ අපිට පේනවා මෙතන 2 සහ 8 එක ළඟ ලියලා තියෙනවා. 2 සහ 8 එක ළඟ ලියලා තියෙනවා. සංඛ්‍යාංක භාවිතා කළා තමයි මේ 2 සහ 8 එක ළඟ ලියලා තියෙන්නේ. එතකොට සංඛ්‍යා නාමය විදිහට අපි හඳුන්වනවා 28. මොකක්ද 28? සංඛ්‍යාංකය මේක, සංඛ්‍යා නාමය තමයි අපි මේ විදිහට ලියලා තින්නේ 28 කියලා. අපි බලමු ඊළඟ සංඛ්‍යාව. 3 සහ බිංදුව එක ළඟ ලියලා තිනවා. මොකක්ද මේකේ සංඛ්‍යා නාමය? ඔව්, ඔයාලා කිව්වා හරි. මේ සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය තමයි
මේ තියෙන්නේ 30. මේක තමයි සංඛ්‍යා නාමය වෙන්නේ. ඊළඟට අපි බලමු මේ සංඛ්‍යාව මොකක්ද කියලා. 4 කියන සංඛ්‍යාව භාවිතා කරලා සහ 1 කියන ඉලක්කම භාවිතා කරලා අපට 1 ළඟ ලියලා තියෙනවා යම්කිසි සංඛ්‍යාව. මේ සංඛ්‍යාංකය තමයි මේ තියෙන්නේ. සංඛ්‍යා නාමය තමයි මෙතන තියෙන්නේ. 41. හරි. ඊළඟට අපි බලමු මේ සංඛ්‍යාව මොකක්ද කියලා. ඔන්න දුවේ. මේ සංඛ්‍යාව මොකක්ද? ඕ මේ සංඛ්‍යාව 59. සංඛ්‍යාංකය මොකක්ද එතකොට මේකේ? ඕ මේක තමයි සංඛ්‍යාංකය වෙන්නේ. 5 සහ 9 එක ළඟ ලියලා තිනවා. අපි ඒකට 59 කියලා තිනවා. මේක තමයි සංඛ්‍යාංකය. මේ දම් පැහැති අකුරෙන් ලියලා තින්නේ 59 කියලා. මේක තමයි සංඛ්‍යා නාමය විදියට හඳුන්වන්නේ. තියෙන තවත් සංඛ්‍යාංකයක් බලමුකෝ. ඔන්න තියෙනවා තව සංඛ්‍යාංකයක්. මේ 8 සහ 5 එක ළඟ ලියලා තියෙනවා. මේක තමයි සංඛ්‍යාංකය. 85 කියලා දම් පැහැති අකුරෙන් ලියලා තියෙනවා. මේක තමයි සංඛ්‍යා නාමය විදියට අපි හඳුන්වන්නේ. ඒ වගේම දුවේ පුතේ දැන් අපි බලමු මම කලිනුත් ඔයාලට ඉදිරිපත් කරා වගේ අපි දැන් බලමු සංඛ්‍යා නාමය හඳුනා ගන්න ආකාරය. සංඛ්‍යාවක නම තමයි අපි සංඛ්‍යා නාමයේ විදිහට හඳුන්වන්නේ. මේ බලනකෝ මෙතන 1 සහ 2 එක ළඟ ලියලා තියෙනවා. එතකොට මේකේ සංඛ්‍යා නාමය තමයි මෙතන තියෙන්නේ. 1 සහ 2 එක ළඟ ලියුවාම සංඛ්‍යා නාමයේ විදිහට අපි හඳුන්වනවා 12. 12. 2 සහ බිංදුව 1 ළඟ ලියලා තිනවා. ඒක තමයි සංඛ්‍යාංකේවත් ඉලක්කම කියලා අපි හඳුන්වන්නේ. සංඛ්‍යා නාමය තමයි 20. 20. 4 සහ 9 1 ළඟ ලියලා තිනවා. මේක තමයි සංඛ්‍යාවෙහිවත් ඉලක්කම සංඛ්‍යා නාමයේ විදිහට අපි හඳුන්වනවා 49. 49. 6 සහ 4 එක ළඟ ලියලා තියෙනවා. සංඛ්‍යා නාමය 64. 64. 7ව 2ක් එක ළඟ ලියලා තියෙනවා. 7ව 2ක් එක ළඟ ලියලා තිනවා. ඒක තමයි සංඛ්‍යාංකයේවත් ඉලක්කම. සංඛ්‍යා නාමය තමයි 77. 77. හරි පුතේ. එහෙනම් දැන් ඔයාලට හොඳින්ම පැහැදිලි නේද මම මොකක්ද කියලා දුන්නේ කියලා? හරි. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟට යමු කිසියම් සංඛ්‍යාවක 1ේ ඒවා සහ 10ේ ඒවා හඳුනාගන්නේ කොහොමද කියලා. ඔන්න ඔයාලට මම දැන් සංඛ්‍යාවක් පෙන්වනවා. ඔයාලට පේනව නේද මම මේ ඉදිරිපත් කරන සංඛ්‍යාව? ඔන්න බලන්න දුවේ පුතේ මේ සංඛ්‍යාංකයේ දකුණු පැත්තේ කෙළවරේ තියෙන 2 කියන ඉලක්කමට ඊතලයක් දාලා ඔයාලට පෙන්වුම් කරලා තියෙනවා. එයාට කියන්නේ 1ේ ඒවා. 1ේ ඒවා. එහෙම නැත්නම් 1ේ ස්ථානය. 1ේ ස්ථානය. ඊළඟට පුතේ වම් පැත්තේ රතුපාටින් ඊතලයක් දාලා ඔයාලට පෙන්වුම් කරලා තියෙනවා 10ේ ඒවා. 10ේ ඒවා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා 10ේ ස්ථානය. 10ේ ස්ථානය. එහෙනම් දුවේ පුතේ කිසියම් සංඛ්‍යාවක දකුණු පැත්තේ කෙළවරේම තියෙන්නේ 1ේවා. කිසියම් සංඛ්‍යාවක වම් පැත්තේ කෙළවරේ තියෙන්නේ 10ේවා. මේ ඉලක්කම් දෙකක් පමණක් භාවිතා කරපු සංඛ්‍යාංකයක් තමයි මේ තියෙන්නේ. 1ේ ඒවා 10ේ ඒවා. එතකොට කිසියම් සංඛ්‍යාවක 1ේ ඒවා තියෙන්නේ දකුණු පැත්තේ, 10ේ ඒවා තියෙන්නේ වම් පැත්තේ.
ඊළඟට දුවේ පුතේ බලන්නකෝ මෙන්න මේ රූප සටහන දියා අපි ඉගෙනගත්තු දේ පුංචි ක්‍රියාකාරකමක් මගින් කරන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ සංඛ්‍යාව අපිට දෙනවා අපි කරන්න ඕන ඒකේ 10 වා කීයද 1 වා කීයද කියලා මෙන්න මේ විදිහට ලියන්න තමයි හදන්නේ දැන් ඔන්න ඔයාලට සංඛ්‍යා අංකයක් දෙනවා 12 සංඛ්‍යා අංකය තමයි 12 10 වා කීයද 1යි 1 වා 2යි සංඛ්‍යා අංකය තමයි 30 10 වා 3යි 1 වා 0යි සංඛ්‍යා අංකය තමයි 48 10 වා 4යි 1 වා 8යි සංඛ්‍යා අංකය තමයි 65 10 වා 6යි 1 වා 5යි සංඛ්‍යා අංකය තමයි 77 දැන් ඔයාලා මේක පටලවා ගන්න යන්න එපා මොකද 7 වා 2ක් තියෙන නිසා ඔයාලා පටලවා ගන්න පුළුවන් ඒ නිසා මේක පටලවා ගන්න දෙයක් නැහැ එතකොට මෙතන තියෙන්නේ 10 වා 7යි 1 වා 7යි ඊළඟට දුවේ පුතේ අපි බලමු සංඛ්‍යාකයක් හෙවත් ඉලක්කම ගණක රාම්බුවක දක්වන්නේ එහෙම නැත්නම් පෙන්눔 කරන්නේ කොහොමද කියලා මේ බලන්නකෝ මේ රූප සටහන් දිහා මේ තියෙන්නේ ගණක රාම්බුව ගණක රාම්බුවක එක කූරක ගණක රාම්බුවක එක කූරක බෝල කීයක් දාන්න පුළුවන්ද 9ක් දාන්න පුළුවන් මේ බලන්න මේ පින්තූරේ ඔයාලට පෙන්නලා තියෙනවා 9ක් දාන්න පුළුවන් අපි එහෙනම් ගණන් කරමු බලන්න 1 2 3 4 5 6 7 8 9 එක කූරක 9ක් දාන්න පුළුවන් 10 ඒවා 1 ඒවා හරි 10 ඒවා 1 ඒවා එක කූරක 9ක් දාන්න පුළුවන් එතකොට දුවේ පුතේ ඔය ගණක කූරකට දාන්න පුළුවන් උපරිම ගණක ප්‍රමාණය 9ක් කියලා ඔයාලා මේ වෙනකොට දන්නවා. හරි. දැන් බලමු දුවේ පුතේ එහෙනම් මම ඔයාලට මේ ඉදිරිපත් කරන ගණක රාමුවේ ගණක කීයක් තියෙනවද කියලා. ටක් ගාලා ගණන් කරලා ඔයාලා කියන්න ඕන ගණක කීයක් තියෙනවද කියලා. මේ බලන්නකෝ මෙන්න මේ ඉදිරිපත් කරන ගණක රාමුවේ ගණක කීයක් තියෙනවද? ඕ එකක් තියෙනවා 10 ඒවා එකක් තියෙනවා 1 ඒවා 0යි 10 ඒවා එකක් නිසා අපි 10 කියලා ලියනවා 1 ඒවා නැහැනේ ඒ නිසා අපි මෙතන 10 කියලා ලියනවා ඊළඟට අපි දැන් බලමු තවත් ගණක රාම්බුවක් මේ තියෙන්නේ ටීච පෙන්නන තවත් ගණක රාම්බුව මේකේ පුතේ 10 ඒවා දෙකක් තියෙනවා 1 2 1 ඒවා හතරක් තියෙනවා 1 2 3 4 10 ඒවා 2යි 1 ඒවා 4යි එතකොට අපි මේක ප්‍රකාශ කරනවා 24 කියලා 2 4 එක ළඟ ලියලා 24 කියලා ලියන්න පුළුවන් හරි දැන් ඔයාලට පහසුවෙන් ඒක කියන්නත් පුළුවන් දැන් බලමු අපි අනෙක් ගණක රාම්බුව දිහා දැන් මේකේ 10 ඒවා කියක් තියෙනවද? ඕ ඔයාලා කිව්වා හරි 10 ඒවා පහක් තියෙනවා. 1 2 4 5 10 ඒවා පහයි 1 ඒවා තියෙනවද? නෑ මේකේ මේ ගණක රාමුවේ 1 ඒ ගණක නෑ. ඒ නිසා බිඳුවයි. එතකොට අපිට මේක සංඛ්‍යාකයක් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් 50 කියලා. 50. මේ බලන්න මේ ගණක රාමුව දිහා මේ ගණක රාමුවේ 10 ඒවා 3ක් තියෙනවා. 1 2 3 තුනයි 1 ඒවා කීයක් තියෙනවද මේ ගණක රාම්බුවේ 1 ඒවා 6ක් තියෙනවා 1 2 3 4 5 6 එතකොට මේක සංඛ්‍යා අංකයක් විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් 36 කියලා කීයද 36 කියලා ඊළඟට දුවේ පුතේ අපි දැන් ඉගෙන ගත්ත දේත් එක්ක පුංචි ක්‍රියාකාරකමක් කරන්න තමයි
හදන්න පුංචි ක්‍රියාකාරකමක් කරන්න හදන්න. පුතාලට පේනවද මම මේ පෙන්නන රූප සටහනේ රතු පැහැති ඉලක්කමෙන් ලියලා තියෙනවා රතු පාටින් ඉලක්කම්. පේනවද? ඔව්. අපි දැන් කරන්න හදන්නේ රතු පාටින් ලියලා තියෙන ඉලක්කමෙන් දැක්වෙන අගය මේ පැත්තෙන් ලියන්න තමයි හදන්නේ. මුලින්ම 51 කියලා තියෙනවා. එතකොට පුතේ මෙතන රතු පාටේ ලියලා තියෙන 5. පහ. එතකොට පහේ නිරූපණය වන අගය තමයි 50. 48 කියන සංඛ්‍යාංකයේ රතු පාටින් ලියලා තින්නේ 8. එතකොට 8 කියන සංඛ්‍යාවෙන් නිරූපණය වෙන අගය තමයි 8. 64 කියලා ලියලා තිනවා. මේ 6 කියලා රතු පාටින් නිරූපණය වෙන අගය තමයි 60. 77 කියලා ලියලා තිනවා. මේ රතු පාටින් නිරූපණය වෙලා තියෙන අගය අපි 7 විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. හරි. දැන් මගේ දුවල පුතාලට සංඛ්‍යාවන් ලියන්න පුළුවන්, සංඛ්‍යා නාමය කියන්න පුළුවන්, ඒ වගේම ගණක රාම්බුවකත් දක්වන්න පුළුවන්. හරි දුවේ පුතේ. ඔන්න අදට අපේ සංඛ්‍යා පාඩම ටීචර් මෙතනින් අවසන් කරනවා. මගේ දුවල පුතාලා සුබ දවසක්. ආයුබෝවන්.